අයිබෝවන් වාසනාවන්ත සුබ උදෑසනක් අද දවසේ අපි ඊටාම විශේෂිත වූ වැඩසටහනක් ඔබට ගෙනෙන්නට සූදානම් මෙතෙන් සිට අඩ හොරාවක ගුවන් කාලයක් තුල ඒ වැඩසටහනෙන් අපි කතා කරන්නේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ඔබට මොකද මේ දවස්වල බිස්නස් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ මම හිතන්නේ නුවර ගැන කතා කරද්දී අද දවසේ අපිත් එක්ක මේ කතා කරන්න ඇවිල්ලා ඉන්න චරිතය පිළිබඳව අපිට විශේෂයෙන්ම මේ ඔබ නම ඇහූ සනින් දන්නා කෙනෙක් පසන් චන්ද්‍රසේකර ඔහු ව්‍යවසායකයෙක් ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ගායකයෙක් උපදේශකවරයෙක් වගේම පශ්චාත් උපාධිධාරියෙක් ඇත්තටම මොහු විශාල සේවාවක් කරනවා තමන්ගේ ව්‍යාපාර කටයුතුත් එක්ක කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ නිසාම තමයි අද දවසේදී අපි මේ අඩහෝරාව ඔහු වෙනුවෙන් වෙන් කරන්නේ අයිබෝවන් සුබ උදෑසනක් පසන් අයිබෝවන් පසන් මට කියන්න ඔබ ව්‍යවසායකයෙක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ගායකයෙක් ඒ වගේම උපදේශකවරයෙක් පශ්චාත් උපාධිධාරියෙක් ඇතර මේ විශාල පරාස කීපයක් ඔබ නියෝජනය කරනවා ඔව් මේ සියල්ල කරමින් ඔබේ ව්‍යාපාර කටයුතු වල ඔබ නිරත වෙනවා ඒ වගේම ඔබ විවාහකයි දරු දෙදෙනෙක් ඉන්න පියෙක් දැන් මේ කටයුතු මේ සියල්ල කරන්නට කොහොමද අඩිතාලම වැටෙන්නේ ඔව් ඇත්තටම ඒක ප්‍රධාන වශයෙන්ම කාල කලමනාකරණය තමයි ඉතින් මට මං ඇත්තටම හරි මට ගොඩක් අය කතා කරලා අහනවා කොහොමද මෙච්චර වැඩ කොටසක් කරන්නේ තනි පුද්ගලයෙක් ව්‍යාපාර කටයුතුත් කලා කටයුතුත් සමාජ සේවා කටයුතුත් ඒ එකම කියලා ඉතින් මං ඇත්තටම මගේ තියෙන දෛනික කාල සැලැස්මක් තමයි තියෙන්නේ ඉතින් මං උදේ වැඩි වෙලාවක් ගන්න මං ඇත්තටම මම ටිකක් ෆෝන් එකත් එක්ක වැඩ කරන කෙනෙක් මොකද මගේ ෆෝන් එකේ තමයි ඊමේල්ස් එනවා ඒ වගේම WhatsApp ඒ ඔක්කොම ටෙක්නොලොජිස් ටික ඇත්තටම තියෙන ෆෝන් එකේනේ ඉතින් ඒ ඒකට මම උදේ පොඩි ප්‍රමුඛතාවයක් දෙනවා සාමාන්‍යයෙන් පැය භාගයක විනාඩි 45ක විතර ඉතින් ඊයේ දවසේ මොන හරි අප්ඩේට්ස් ආව නම් තව තව මගේ මට දැනෙන සිතුවිලි සහ වැඩසටහන් තියනවා නම් ඒ ඕනම අංශයක ඒ හැම දෙයක්ම කරගන්න මට පොඩි කාලයක් මම එතන පැයක් විතර මම ගත කරනවා ඊට පස්සේ මම කාර්යාලයට එනවා ඉතින් කාර්යාලයේදී වුණත් මගේ කරන්න වැඩ කටයුතු ටික මම ඔක්කොම මම බදාගෙන කරන්නේ ගොඩක් අය මන් දන්නවා බදාගෙන තමයි කරන්නේ හැබැයි මම බෙදාගෙන වැඩ කරන්නේ ඉතින් ඒක තමයි මගේ වෙනස ඉතින් මම ඒ අදාළ අංශවලට අදාළ කටයුතු පවරලා තියෙනවා අපේ විශාල කළමනාකාරීත්වයක් අපේ ආයතනයේ වැඩ කරනවා ඉතින් ඒ කළමනාකාරීත්වයට අදාළ කටයුතු දීලා මම කරන්නේ ඇත්තටම ඉතාම සීමිත වැඩ කොටසක් ඒ සීමිත වැඩ කොටසක් කිරීම හේතුව එතකොට තමයි මට මගේ විශේෂයෙන්ම මගේ තින්කින් එක නැත්නම් මට තව ඉස්සරහට හිතන්න ඒ අංශ කොහොමද ඊළඟ තැන්වලට ගෙනියන්න පුළුවන් කියලා මගේ කාලය නැත්නම් මම මගේ කාලය මට කළමනාකරණය කරගන්න බැරි නම් ඒ කියන්නේ විශේෂ උදේවරුවේ මගේ ව්‍යාපාරික කටයුතු ටික විතරක්ම නම් මට කරන්න වෙන්නේ මට වෙන කටයුතු කරන්න කිසිම වෙලාවක් හම්බෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මම උදේවරුවේ ඒ අවශ්‍ය කටයුතු කරගන්න මට ඇත්තටම මට සාමාන්‍ය මට හොඳ කාලයක් තියෙනවා ඊට පස්සේ මම දවල්ට නැවතත් මම දවල් ලන්ච් එකට කැමට එනවා ඇවිල්ලා ඒ කටයුතු ටික කළා ඊට පස්සේ මම හවසත් මම නැවතත් කාර්යාලයට යනවා යන ගිහිල්ලා මම ඒ කාර්යාලයේ කටයුතුත් මට ඒ කාර්යාලයේ සීමිත ආයි වැඩ කොටසක් තියෙනවා ඒ වැඩ කොටස කරගෙන යන ගමන් මම ඊතුරු අප්ඩේට්ස් ටික කරනවා ඒක තමයි අමාරුම තත්ත්වය මොකද වැඩකට එක වැඩක් කරගෙන යන ගමන් කොහොමද තව වැඩ කටයුතු ටික කරගන්නේ හැබැයි මම සාමාන්‍යයෙන් අර මම කිව්වේ මම මගේ ප්‍රධානම ආධාරකයේ තියෙන මගේ ෆෝන් එක ඉතින් ෆෝන් එකේ සියලුම දේ මගේ එන නිසා මම මේ අවශ්‍ය අප්ඩේට්ස් ටික මම මේ දවස් ඇතුළත ඒ මගේ තියෙන කාලේ කටයුතු ටික කරනවා අර කිව්වා වගේ මට දරුවන් දෙදෙනෙක් ඉන්නා එතකොට බිරිඳ ඉන්නා එතකොට ඒ වැඩ කටයුතුත් සමබරව කරගෙන යන්න ඕනේ ඉතින් ඊට අමතරව රැස්වීම් තියෙනවා සමහරට ආරාධනා එනවා ඉතින් ඒ හැම දෙයක්ම කරගෙන මම කොහොම හරි හිතනවා මම උදේ නැගිටලා හව රැවෙද්දි මගේ එදා දවසේ තියෙන දෛනික කටයුතු ටික ඉවර කරගන්න. එතකොට මට ඊළඟ දවසේ ආයි මට කරගෙන යන්න හෝම්වර්ක් එකක් වගේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම එදා දවසේ වැඩ ටික මම නියමාකාරව කරගෙන යනවා. ඉතින් ඒක තමයි රහස. ඔව් දැන් ව්‍යාපාරිකයෙක් විදිහට දැන් ව්‍යවසායකයෙක් විදිහට කතා කරනකොට ව්‍යාපාරිකයෙක් විදිහට හරි අපි දකින්නේ හරිම කාර්ය බහුල චරිතයක්. එහෙමත් නැතිනම් මේ අර මුදල් සෙවීම පස්සේ යන චරිතයක් විදිහට නේ ඔබ එහෙම නැහැ. ඔබ කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම තමයි මේ හරි නිදහසේ හරි නිහ තමානී කෙනෙක් දැන් මේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන්නේ කොයි කාලෙද ඔබ ඔව් ඇත්තටම චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙන්න නම් මම 2000
හතේ තමයි ඒක වෙන්නේ ඇත්තටම උදේකාන්ත වර්ණසූරිය මහතා තමයි ඒ ප්‍රථම අවස්ථාව හම්බෙන්නේ එතුමා චැලෙන්ජර්ස් කියලා ෆිල්ම් එකක් කරනවා ඉතින් මගේ යාළුවෙක් ඉන්නා ඩිලන් ලෑම් කියලා ඉතින් එයා මේ මියුසික් පැත්තට මියුසික් ප්‍රොඩක්ෂන්ස් කරන කෙනෙක් ඉතින් කොහොම හරි ඒ සහසම්බන්ධයත් එක්ක උදේකාන්ත වර්ණසූරිය මහතාගෙන් අපිට අවස්ථාවක් හම්බෙනවා චැලෙන්ජර්ස් චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය මේ අපිට හම්බෙනවා ඉතින් ඒක ලොකු අවස්ථාවක් එතනින් තමයි ඇත්තටම කලාවට එන්නේ නැත්නම් මම ඉස්සරහදී කලාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කලාකරුවන් නඳුරන්නේ නැහැ ඊට පස්සේ ඒකෙදි මට හම්බෙනවා රවි හාන්ස් වැටකේ පොත එයත් සංගීත අධ්‍යක්ෂවරේ ඉතින් රවි කියනවා මේ පසන් අපි මෙහෙම මේ සුනෙත් මාලිංග ලොකු හේවා කියලා අලුත් මේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නා එයා සිංහාවලෝකනය කියලා ලංකාවේ පළවෙනි ක්‍රිකට් චිත්‍රපටය මේ මේ චිත්‍රපටියේ මේ ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙනවා ඉතින් අපි මේ අපි මෙහෙම වැඩක් කරමුද කියලා. ඉතින් එතනදී තමයි රවිගේ මේ දැනුවත් කිරීම මත තමයි මම සිංහාවලෝකනේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. සිංහාවලෝකනේ චිත්‍රපටය නිෂ්පාදනය කළා ඒ ටික ඉවර වුණායින් පස්සේ එතනදී මට හම්බෙනවා ප්‍රවීණ් ජයරත්න. ඒතර ප්‍රවීණොයි මායි සුනෙතොයි අපි සාකච්ඡාවක් දාලා එතකොට දෙවනි චිත්‍රපටය විදිහට සුරංගනා ලොයෙන් ඇවිල්ලා චිත්‍රපටය නිෂ්පාදනය වෙනවා. ඉතින් මේක එක ලින්ක් එකක් විදියට තමයි ඇත්තටම ආවේ මුහුරත් තුලලදී හම්බුණු එකෙන් තමයි ඇත්තටම මම චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන්න හේතුවනේ. දැන් මේ ඔබට ගායන හැකියාවක් තියෙනවා ඇත්තටම මේ දැන් අර සමහර අපි කතා කළා වගේ ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න හොඳම කාරණාවක් තමයි මෙවැනි වූ ශේෂ්ත්‍ර කීපයක් නියෝජනය කිරීම. දැන් නිෂ්පාදකවරයෙක් විදිහට දැන් මේ වගේ දේවල් ඒ වගේ රූප රාමු කරන ස්ථානවලට යන්න වෙනවා නළු නිළියන් එක්ක කතා බහ කරන්න වෙනවා. හරි මනස හරි නිරවුල් වෙනවා අර අර එක පීඩනයකින් ඉන්නේ නැතුව. දැන් ගායකයෙක් විදිහටත් ඔබ ගීත කීපයක් ගායනා කරලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී කඳුරට සේවය ඔසේ ගීත අපි ප්‍රචාරය කරන්න සැලසුම් කරලා තියෙනවා. දැන් පසන් කොහොමද ගායකයෙක් වෙන්නේ? පාසල් කාලයේදී මේ කලාවත් එක්ක සම්බන්ධතාවයක් තිබුණාද ඔබේ? නෑ කොහෙත්ම නැහැ. කලාවත් එක්ක සම්බන්ධයක් නැහැ. හැබැයි මට මං ඒ කියන්නේ ගායනය පැත්තට ආසයි. හැබැයි මට සා කියා ගන්නවත් බෑ. සරිගම පද නිසා කියන්නවත් බෑ හරියට ඒ කාලෙදී. හැබැයි මේ මම මෙතන සේකලා අකඩමි එක තියෙන අපේ රාදණිය එතන ඉන්න විශාරද නිර්මල හේරත් ඉතින් එතුමත් එක්ක තමයි ඉස්සෙල්ලාම මම මේ පටන් ගන්නෙ විශේෂයෙන්ම වොයිස් ට්‍රේනින් එකකින් පටන් ගන්නෙ. ඉතින් ඒකත් එක්ක මට ටික ටික හිතෙනවා මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි එතුමා කියනකල් මම හදිස්සි වෙන්නෙත් නැහැ. ඉතින් එතුමා එක වෙලාවකදී මට කියනවා මේ පසන්න ඔයාට දැන් සින්දුවක් කියාගන්න පුළුවන් වෙයි. අපි බලමු ට්‍රයි එකක් දීලා කියලා. ඉතින් ඒක තමයි පළවෙනි මේ පළවෙනි ගීතය පොකුරු පොකුරු මල් ගීතය. ඉතින් එතුමා කියන නිසා ඒක පුළුවන් කියලා මං කියනවා හරි අපි කරලා බලමු කියලා. ඉතින් එතනින් පටන් ගත්ත ගමන තමයි අද වෙනකල් යන්නේ. මං හිතන්නේ ඉදිරියේදීත් ගීත බොහොමයක් ඔබ නිර්මාණය කරන්න සූදානම් වෙලා ඉන්නවා සැලසුම් කරලා තියෙනවා. ඒ පිළිබඳව කිව්වොත් ඉදිරියේදී ඇත්තටම අපි දැනට මගේ දැනට ගීත හයක් තියෙනවා. ගෲප් එකක් එක්ක තව ගීතෙකුත් දැනට කරගෙන කරලා තියෙනවා. තව නවතම ගීතයක් එනවා. ඇත්තට මේක මම දැන් නම මං ඉදිරියේදී නම කියන්නම්. ඉතින් ඒ ගීතය ඉදිරියේදී අසන්නන්ට දැනගන්න ලැබෙයි. හොඳයි. ඒ වගේම තමයි දැන් මේ පාසල් කාලයකට යන්න හිතුණා මට. පාසල මහනුවර ත්‍රිත්ව විදුහල. කොහොමද පාසල් කාලේ ඔබ මොන වගේ චරිතයක්ද? පාසල් කාලයේදී හරිම නිවිච්ච චරිතයක්. හැබැයි මොනාත් කරපු නැති චරිතයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අධ්‍යාපන කටයුතු ටික කරගෙන ගියා. සාමාන්‍ය හැබැයි සාමාන්‍ය කෙනෙක්. මෙච්චරනම් දේවල් කිසිම දෙයක් කරේ නැහැ. සාමාන්‍ය විදිහට ඉගෙනගෙන මම වැඩිය මේ විශේෂයෙන්ම මේ මේවා ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් මම බැඩ්මින්ටන් විතරයි කරේ. ඉතින් එහෙම එකක් නැහැ. ඉතින් අතන පාසල් කාලේ මම කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට පාසල් කාලය ගෙවිගෙන ගියා. පාසල් කාලෙන් පස්සේ තමයි මේ සියලුම වැඩ කටයුතු ටික ආරම්භ වුණේ. ඒක හරි විශේෂයි. දැන් මේ පාසල් කාලෙදි මොන වගේ විෂය ධාරාවන්ද හැදෑරුවේ? කියන්නේ මේ ව්‍යවසායකයෙක් වෙනවා කියන්නේ සාමාන්‍ය
සාමාන්‍ය ගණන් හිලව හදන්න දැනගන්න ඕනි කියලා අපි සාමාන්‍ය කතාවට කියනවනේ. ඒ නිසා බොහෝ දෙනෙක් කැමති ඔය කොමස් වගේ වගේ විෂයන් හදාරන්න. දැන් ඔබගේ හැම අරමුණක් තිබ්බද මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන මෙහෙමයි කියලා? නෑ, මට පාසල් කාලේ එහෙම ඇත්තටම දැක්මක් තිබ්බේ නෑ. දැන් මගේ තාත්තත් ඒ වෙද්දි ව්‍යාපාරිකයෙක්. හැබැයි ව්‍යාපාර ශේෂ්ත්‍රයට එනවාද තව ශේෂ්ත්‍ර කරනවාද කියලා එහෙම කිසිම දැක්මක් ඇත්තටම කිසිම දැක්මක් තිබ්බේ නැහැ. ඉතින් හැබැයි මම වාණිජ ශේෂ්ත්‍රය කරගෙන ගියා. ඉතින් අර මං කිව්වා වගේ පාසල් කාලේ ඉවර වුණායින් පස්සේ තමයි ඔක්කොම වැඩ ටික පටන් ගන්න යුතුනේ. හොඳයි, අනිවාර්යෙන්ම පියා ගැන සඳහන් කරන්නටම වෙනවා. මොකද මහනුවර ගැන කතා කරනකොට චන්ද්‍රසේනකර නම ඇහිච්ච ගමන් අපිට පොඩි මේ නිකන් නුවර ගතියක් දැනෙනවා. එහෙමත් නැතිනම් මේ නුවර කවුරු හරි කියලා හිතන ගතියක් තියෙනවා. ඒ නිසා පියා ගැන මතක් කරන්න ඕනේ. පියාගේ ව්‍යාපාරමය වෙනකොට ඔබ සහ සහෝදරයයි තාම තවත් විසිරී පැතිරෙන විදිහට මේ ව්‍යාපාර ඉදිරියට කරගෙන යනවා. දැන් මේ කතාවෙන් පස්සේ මේ ව්‍යාපාර වලට තමයි මම යොමු වෙන්න සූදානම් වෙන්නේ. මොකද අපේ මාතෘකාව වෙන්නේ අද දවසේ කොහොමද බිස්නස් කියන කාරණාව ගැන. කොහොමද පසන් තාත්තගේ මතකයේ අවදි කළොත්? ඔව්, ඇත්තටම තාත්තගේ මතකයේ අවදි කරොත් ඇත්තටම 1966 තමයි අපි ව්‍යාපාරය පටන් ගන්නෙ. ඊට කලින් 1963 දී තමයි දවස කියන පත්තර කන්තෝරුව. අද වෙද්දිත් මම හිතන්නේ චන්ද්‍රසේකරයකට වඩා දවස පත්තර කන්තෝරුව කිව්වම තමයි ඔක්කොම අය අපිව දන්නේ. ඉතින් පියා 1963 දී පියා ඇත්තට මාතර ඉපදෙන්නේ. මාතර ඉපදිලා ඊට පස්සේ කුරුණෑගලට ඇවිල්ලා කුරුණෑගලින් තමයි නුවරට එන්නේ. ඉතින් නුවර ඇවිල්ලා ඉස්සෙල්ලාම මේ දවස පත්තර දවස තව කීප දෙනෙක් එක්ක එකතු වෙලා දවස පත්තරේ අරගෙන තමයි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. ඉතින් ඒක සහ එතනත් කලාවට සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ ඒක කරගෙන යද්දි දවස පත්තරේ අර්බුදයකට ලක් වෙනවා 1960 ගණන්වල. ඉතින් ඊට පස්සේ පියාට එතන කරගන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ තමයි මගේ තාත්තා මේ වාලච්චේනේ ජාතික අද්දාස් සංස්ථාවේ නියෝජිතකම අරගෙන තමයි ඉතින් පෑනෙන් පොතෙන් කොලෙන් තමයි ඇත්තටම අද වෙද්දි මේ ව්‍යාපාරය මේක තැනට ගෙනාවේ. ඇත්තටම පසන් සමහර වෙලාවට මේ ව්‍යාපාර ලෝකයේ ගැන කතා කරනකොට අපි දකිනවා ව්‍යාපාර ලෝකයේ දෙවන්ත චරිත. මේ චරිත බිහි වෙන්නේ හරීම පුංචි තැනකින්. අපි දන්නේවත් නැහැ. අපි නමුත් දැන් වර්තමානයේත් එක්ක පමණයි අපි ජීවත් වෙන්නේ. අතීතයේ දෙසට හොයන් ගියාම හරී පුදුම දුෂ්කරතා මැද්දේ තමයි Tamanගේ ව්‍යාපාරේ මේ තරම් මෙනකල් ව්‍යාප්ත කරගන්න දෙවන්ත කරගන්න පුදුම මහන්සියක් දරලා තමයි යන්නේ. ඇප කැප වෙලා මේ වැඩ කටයුත්තේ නිරත වෙන්නේ. දැන් මේ තාත්තගෙන් ලැබුණු දෙය මේ වෙනකොට ඔබ තවත් ව්‍යාප්ත කරමින් ව්‍යාපාර ශාස්ත්‍රයේ වැජබෙන පිරිසක් විදිහට ඔබ සහ ඔබේ සහෝදරයා මේ වෙනකොට ව්‍යාපාර ලෝකයේ ඉන්නවා. දැන් ඒ අතරේ තමයි ලංකා බිස්නස් රින්ග්ස් කියන කවියත් ඔබ අතින් නිර්මාණය වෙනවා. ඒ ගැන කිව්වොත්? ඔව්, ඇත්තටම ලංකා බිස්නස් රින්ග් සංවිධානය 2004 තමයි පටන් ගන්න. ඒතකොට මට ඇත්තටම අවුරුදු 24ක් විදියට. ඉතින් මම ඇත්තටම හිතනවා ව්‍යාපාරිකෙක් විදියට. ඒතකොට මම ඇත්තටම ව්‍යාපාරයට සාමාන්‍ය සම්බන්ධතාවයක් එක්ක ව්‍යාපාර කටයුතු කරගෙන යන ගමන් මම 2010 තමයි මම ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ චන්ද්‍රසේකර ව්‍යාපාරට. ඊට පස්සේ 2004 මට හිතනවා ව්‍යාපාර ශාස්ත්‍රයට මට කරන්න පුළුවන් සේවය මොකක්ද කියන එක. ඒතරින් තමයි මගේ ඔය ගමන පටන් ගන්නෙ. ඉතින් මම ඒක නිසා මම ලංකා බිස්නස් රින්ග් කියලා ඇත්තටම ඒ වෙද්දිත් මම ලංකා කියන නම හිතනවා. ඉතින් නමුත් ඒක පොඩි ප්‍රමාණයක් හිටියේ. අපිට ඉස්සලාම අපි දෙන්නෙක්ගෙන් පටන් ගත්තා. ඊට පස්සේ අපි 20ක විතර සමාජිකත්වයක් එක්ක තමයි. ඒ කියන්නේ අපි එතනදිත් හිතුවේ අපේ ඉන්න විශේෂම මහනුවර ඉන්න ව්‍යාපාරිකයන්ට අපිට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද කියන එක. ඒක පටන්ගෙන තමයි ඇත්තටම ලංකා බිස්නස් රින්ග් සංවිධානය පටන් ගත්තේ. ඉතින් අද වෙද්දි අවුරුදු 19ක් වෙනවා අපිට මේ අවුරුද්දට බිස්නස් රින්ග් සංවිධානය. හැබැයි අද වෙද්දි මේක ඉතාම ව්‍යාප්ත සංවිධානයක් බවට පත් වෙලා ලංකාවේම සමාජිකත්වය අද වෙද්දි අපිට 130කට වඩා වැඩි සමාජිකත්වයක් ඉන්නවා. ව්‍යාපාරිකයින් ඉන්නවා, වෘත්තීය ප්‍රවීණයන් ඉන්නවා, ඒ වගේම ආයතනවල ඉහළම කළමනාකරුවන් ඉන්නා. ඉතින් ඒ වගේ තමයි ලංකා ව්‍යාපාරික කවේ එන්නේ. ඒ වගේම කොළඹ සහ අනිකුත් නගරවල තියෙන වාංශ මණ්ඩල වෙළන් සංගම් 75ක් එක අපි අත්වැල් බැඳගෙන ඉතින් ලංකාවෙම මම හිතන්නේ මහනුවරින් ව්‍යාපාරිකයෙක් එක්තැනකට ගෙනාවා. එක්තැනකට ගෙනාවා. මොකද අපි ඇත්තටම අනිකුත් ඔක්කොම ප්‍රධාන සංවිධාන පටන්ගෙන තියෙන්නේ කොළඹින්. ප්‍රධාන තැන කොළඹ. ඉතින් මම හිතන්නේ කොළඹින් එහාට ගිය ලංකාවේ පටන් ගත්ත මම හිතන්නේ ප්‍රධාන සංවිධානයක් විදිහට අද නුවරටත් මම හිතන්නේ ඒක
නුවරින් පටන්ගෙන අපි ලංකාවටම ව්‍යාප්ත වෙනවා. ඉතින් අද වෙද්දී අපි ඇත්තටම පළාත් හතක් ආවරණය කරලා ඉවරයි. තව පළාත් දෙකයි අපිට ආවරණය කරන් තියෙන්නේ. ඉතින් ඒ සමාජිකත්වය ලංකාවෙම ඉන්න සමාජිකත්වයක් එක්ක තමයි අද අපි අපේ ලංකා බිස්නස් රින්ග් සංවිධානයේ අද වෙද්දී අපි වැඩ කරන්නේ. හොඳයි මං හිතන්නේ හිදී ඉදිරි වැඩසටහන් බොහොමයක් තිබෙනවා. ඒත් එක්කම තමයි දැන් ඔබ උපදේශකවරයෙක් විදිහට නියැලෙනවා. ඇත්තටම ඒ කාරණාව හරි වටිනවා. මේ වර්තමානයේ වෙනකොට විවිධ මානසික තත්ත්වවල උඩ විවිධ පීඩා මැද බොහෝ පිරිසක් ජීවත් වෙනවා. ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය, එහෙම නැත්නම් තමන්ගේ රැකියා ස්ථානය වගේ ගත්තාම විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් පීඩනයි විඳිමින් තමන්ගේ රැකියා කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගතොටේ යනවා වෙන්න පුළුවන්. දැන් මේ වගේ කෙනෙකුට මේ උපදේශනයේ පැත්තට ඇයි ඔබ උපදේශකවරයෙක් වෙන්න හිතුවේ? ओ एतर उपदेशकना थी मंगर मट मे मग हेमेलाम कल्पना करना मट कौर के खबुना मट याट उदौकान पुला मोन विधि अट दी मट हितने एक मुदलवली अनिकुदेवल वल्ट वडा एक यागे मनस हदन पुलवाना या इन गेटलू किंग गेटलू अट मट उदौकान पुलवाना हुदाई की अनेक तमय कि अदवेदी मम समाज मध्य जालावल सह अनिकुत अनिकुत वेडसठा प्रमाण मंकने खरना मम සියලුමදේ නොමිලේ කරන්නේ ඒක මට එහෙම අය කිරීමක් මම කරන්නේ ඒක මගේ මේ සන්තෝෂය වෙනුවෙන් මම කරන්නේ සහ මගේ දැනුම තව වර්ධනය කරගන්න. ඉතින් ඒක නිසා ඇත්තටම මේ මම දැන් අද වෙද්දී ව්‍යාපාරික උපදේශන ඒ වගේම පෞල් සම්බන්ධ තියෙන උපදේශන ඒ වගේම සමාජ සේවා සංවිධාන හෝ ඒවයි තියෙන උපදේශන ඒ ඕනම උපදේශන කටයුත්තක් කරගැනීමේ තනක මම අද ඉන්නවා. ඒ වගේමයි දැන් මේ අපි අධ්‍යාපනයේ ලබාගෙන යම් ශාස්ත්‍රයක් පිළිබඳව හොඳ අධ්‍යයනයක් තිබිලා තිබුණොත් මං හිතන්නේ මේ ශාස්ත්‍රය අපිට ඉහළටම යන්න අවස්ථාව තියෙනවා. මං හිතන්නේ ඔබට මේ පශ්චාත් උපාධිධාරියෙක් වීමත් මේ සියලු කාරණාවලට ඔබ ව්‍යවසායකයෙක් වෙන්න, ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන්න, ගායකයෙක් වෙන්න, උපදේශකවරයෙක් වෙන්න මේ සියලු කාරණාවලට මේ පශ්චාත් උපාධියත් බලපෑවා නේද? අනිවාර්යයෙන්ම බලපෑවා. මොකද දැන් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර ශාස්ත්‍රයේ ඒ කියන්නේ දැන් මම ඉගෙනගෙන ඉවර වුණායින් පස්සේ මම මේ විශේෂයෙන් මේ උපාධියත් එක්ක හිටපු නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. සමාජීය පැත්ත, එතකොට අනිකුත් රටවල් වල තියෙන දේවල්, ඒ වගේම ව්‍යාපාර ශාස්ත්‍රය සියලුම ශාස්ත්‍ර පිළිබඳ ලොකු අවබෝධයක් මම ගත්තා. ඉතින් ඒ නිසා මේ අනිවාර්යම මම හිතන විදිහට ඉගෙනීම හරිම වැදගත්. ඒ කියන්නේ අපි කියනවා අපි එක්ස්පීරියන්ස් එක නැත්තම් අපිට අත්දැකීම් හරි වැදගත් කියලා. ඔව් අත්දැකීම්මුත් අපිට වැදගත්. හැබැයි මේ දෙක සමබරව තියෙන්න ඕනේ. අපිට අත්දැකීම් තිබිලා අපිට ඉගෙනීම නැත්තම් ඒත් අමාරුයි. අපිට ඉගෙනීම තිබිලා අපිට අත්දැකීම් නැත්තම් ඒත් අමාරුයි. ඉතින් මේ දෙක මට ලොකු පිටුවහලක් වුණා මේ දෙක සංකලනය කර ගැනීමෙන්. සමහර වෙලාවට අත්දැකීමක් ආවයින් පස්සේ මම කල්පනා කරනවා මට මතක් වෙනවා මම අර මගේ මේ උපාධියේදී මම කරපු දේවල් එතකොට මට ඒක හරියටම ඇප්ලයි කරන්න පුළුවන්. මම හිතන විදිහට ඔන්ටර්ප්‍රිනර්ෂිප් විශේෂම ව්‍යවසායකත්වය අපි හැම කෙනෙක්ටම වැදගත්. ඒ කියන්නේ ඒක අපි පවුලකදී හෝ සමාජ සංවිධානයකදී හෝ ව්‍යාපාරිකද හැමදේදීම අපිට ව්‍යවසායකත්වය වැදගත්. මොකද ව්‍යවසායකයා කියන කෙනා ව්‍යාපාරිකයයි ව්‍යවසායකයාට තියෙන වෙනස එකයි. ව්‍යාපාරිකයෙක් කියන්නේ යා සාමාන්‍ය විදිහට ව්‍යාපාරයක් අරගෙන ඒක හසුරවගෙන කරගෙන යන. හැබැයි ව්‍යවසායකත්වය කියන්නේ ඊට වඩා ගොඩාක් පරතරට ගිය කෙනෙක්. එයා වෙන විදියකට තමයි හිතන්න පටන් ගන්න. හැම දෙයක්ම එයා දකින්න වෙන විදිය. ඇත්තටම මම ගත්තොත් ගොඩක් අය මගෙන් අහනවා ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා. ඔව් ඇත්තටම මම වෙනස්. මොකද උදාහරණකට දැන් ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කියන එක නම් මම පිළිගන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි අපි හැම වෙලාවෙම මම කියන්නේ අපි හැම කෙනෙක්ම අපි උත්සාහ කරන්න ඕනේ එක ශාස්ත්‍රයක ප්‍රවීණෙක් වෙන්න නෙමෙයි. ඕනම කෙනෙක්ට එක ශාස්ත්‍රයක සමාන ව්‍යාපාරිකෙක් නම් ඔහු අතිවිශිෂ්ට ව්‍යාපාරිකෙක්, ගායකයෙක් නම් අතිවිශිෂ්ට ගායකයෙක්, රංගන ශිල්පිනියක් නම් ශිල්පයෙක් නම් අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක්. හැබැයි ඒ වගේ උපදේශකවරෙන් නම් අතිවිශිෂ්ට උපදේශක. එතෙන්ට යන්න පුළුවන් ඕනම කෙනෙක්ට. يعني තමන්ගේ ශාස්ත්‍රය තුල තමන්ට ඉහළටම යන්න පුළුවන්. හැබැයි මේ වගේ ශාස්ත්‍ර හතරක් පහක්, ඒ කියන්නේ ව්‍යාපාර ශාස්ත්‍රය, සමාජ ශාස්ත්‍රය, කලා ශාස්ත්‍රය, සංවිධාන, මේ ඔක්කොම එකතු කරගෙන සංකලනය කරගෙන යන කෙනා මං හිතන්නේ ඒක හරි අමාරු වැඩක්. හැබැයි එහෙම යන්න තමයි මං හිතන විදිහට පොඩි දරුවාගේ සිට අපි පුරුදු කරගන්න ඕනේ. මොකද එතකොට එක ශාස්ත්‍රයක යම්කිසි
ශේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කරනවා. දැන් මේ ලංකා බිස්නස් රින්ග්ස් කවයෙන් මං හිතන්නේ ඉදිරියේ වැඩ බොහෝමයක් ඔබ විසින් ඉදිරියේදී අපි සියලු දෙනාටම සම්බන්ධ වෙලා කරන්න පුළුවන් වැඩසටහන් බොහෝමයක් සංවිධානය කරලා තියෙනවා. ඒ පිළිබඳව මතක් කළොත් ඔව් අපි ඇත්තටම වැඩමුළුවක් පටන් ගන්නවා 17 වෙනිදා ආචාර්ය රූඩි ෆර්නැන්ඩස් මහතාගෙන් පළවෙනි වැඩසටහන තියෙන්නේ. ඒක විවසායකත්ව වැඩසටහනක්. ඉතින් මං ඇත්තටම මේ අවස්ථාවක් කරගන්නවා ආරාධනා කරනවා ලංකාවේ ඉන්න සියලුම විවසායකින්ටත් මේක संबंध इवगेम इगन ग तवा अलुते दुअल पुतालट मे वेड सटान ओणम के मे वेड सटान संबंधन पुला मुगद अतना अडदेवल दी व्यापार करमट हितना अनाद दिएलागे तनकट सामट अत्न वेलावल तीन सा नव नवशिल्पीय क्रम नव व्यवसाय अंग ये हेमदयाक मे इगन गण पुलवा मे का मसिक वेड सटान अभी मे मसे දාහත්වෙන්ද තමයි අපි මේ වැඩසටහන පවත්වන්නේ හවස 3:30 සිට 5:30 දක්වා පැය දෙකක වැඩසටහනක් අපේ එල්බීආර් සංවිධානයේ කාර්යාලයේදී. ඉතින් ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මාව සම්බන්ධ කරගත්තොත් ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වැඩසටහනට. පසන් මං හිතනවා ඔබේ එම කාර්යාලයේ තියෙන ස්ථානය වෙලාව මේ ටික අපිට සඳහන් කළොත් වඩා වටිනවා. මේ වැඩසටහන තියෙන්නේ නම්බර 352 ඩීඑස් සේනානායක වීදිය මහනුවර व्याप्त करवसायन प्रधान वशम कांतावंट तमाम आराधना करवनी पटांगण उदय नमे सीट दुला එල්බීආර් සංවිධානයේ මම අර කලින් පැවසු කාර්යාලයේදීම ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි අපේම ඉන්න සමාජිකාවන්ට තමයි අපි අවස්ථාව දෙන්නේ වැඩමුළු පවත්වන්න. ඒ වැඩමුළු ගත්තොත් එහෙම කේක් සම්බන්ධ වැඩමුළු, ඒ වගේම ඩ්‍රස් මේකින්, කුකරි, ඒ වගේ කාන්තාවන්ට අවශ්‍ය වැඩමුළු ප්‍රමාණයක් තමයි අපි සංවිධානය කරන්නේ. ඒකත් හැම මාසෙම ඒ වැඩසටහන අපි පවත්වන මෙයටත් ඕනම කාන්තාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඒකේ 22 වෙනිදා ඉඳලා අපි පටන් ගන්නවා එක්සිබිෂන් එකක් පටන් ගන්නවා. ඒතර ඔබගේ අපි හිතමු ඔබගේ මොන හරි ඔබ නිෂ්පාදනය කරනවා නම් ඔබගේ සේවාවක් තියනවා නම් ඒක ඇවිල්ලා අපේ පිරිස දැනුවත් කරන්න පුළුවන් එක පැත්තකින්. ඒ වගේම මේ නිෂ්පාදන අලෙවි කරන්න පුළුවන් අලෙවි පොලක් විදියට අපි හැම මාසෙම ඒ වැඩසටහනත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේක මේ වැඩසටහන මම හිතන්නේ උවරට අලුත්ම වැඩසටහනක් වෙන්න පුළුවන්. පසන් දැන් මේ කොහොමද මේ වෙළඳ Tamanගේ බඩු මුට්ටු විකුණා ගන්න? එහෙම නැත්නම් මේ මේ
මෙයත් එක්ක සම්බන්ධ වෙන්න මොන ස්ථානෙද වෙන් කරන්නේ ඔබ ඔය සඳහන් කළා වගේම නම්බර 351 ඩීඑස්එන් නායක විදියේ තියෙන කාර්යාලය තමයි ඒ සියල්ල ඒ කාර්යාලය තමයි සීලම් වෙන් සඳහන් සිද්ධ වෙන්නේ හොඳයි දැන් පසන් මට සඳහන් කරන්න දැන් අපි වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට මෙහා සම්බන්ධ වෙන්න හිතුණා ඒ කියන්නේ දැන් වැඩියෙන්ම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ ගෘහණියන් වෙන්න පුළුවන් ඇත්තටම මේ කේක් නිර්මාණකරණයට නේද බොහෝ දෙනෙක් කාන්තාවන් හරි කැමති දැන් මෙහෙම කෙනෙකුට කොහොමද සම්බන්ධතාවය ගොඩනගාගන්නේ දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද මගේ දුරකථන අංකය මම දෙන්නම් 0713 709 767 व्यापार निरते විශේෂිත වූ කාර්යභාරයක් ඉටු කරන්න සූදානම් අධ්‍යාපන ශාස්ත්‍රය වෙනුවෙන් කියන්නේ ඔබ තවත් වැඩ කටයුතු කීපයක් සැලසුම් කරලා තියෙනවා නේද ඔව් වැඩ කටයුතු කීපයක් කියන්නේ ඇත්තටම අපේ තව සංවිධානයක් තියෙනවා ෆිල්ම් මේකර්ස් ඇන් ආටිස්ට් සර්කල් කියලා සංවිධානයක් ඒ සංවිධානය ඇත්තටම 2015 දී තමයි මම ආරම්භ කරේ ඒක ඇත්තටම මගේ ෆෝන් එකේ ඒ වෙලාවේ හිටියේ කලාකරුවන් 20ක් විතර ලංකාවේ ඉතින් ඒ ටික ඇඩ් කරලා මම හැදුවා Viber group එකක් ඊට පස්සේ Viber group එක WhatsApp පැත්තට ඇවිල්ලා අද වෙද්දි 650 අටක් සමාජික සමාජිකාවන් ඉන්න ලංකාවේ ප්‍රමුඛ පෙළේ කලා සංවිධානයක්. ඉතින් ඒ කලා සංවිධානයෙන් අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ වැඩමුළු අපේ ප්‍රධානීන් අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් ඒ වගේම කලාකරුවන් ගෙනෙලා ඒගොල්ලෝ ඒගොල්ලොන්ව ගෙනෙලා අපේ නව පිරිසට ඕන වේදිකාව තමයි අපි අදන් හදන්නේ. ඉතින් එතන වැඩසටහනක් අපි 15 වෙනිදා මේ 15 වෙනිදා උදේ 10 සිට හවස 5 දක්වා එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු ආයතනය තලංගම කොස්වත්ත එහි වැඩසටහන තියෙනවා එය නොමිලේ පවත්වන්නේ ඕනම කෙනෙක්ට ඒ වැඩසටහනටත් එන්න පුළුවන් මං හිතන්නේ නාට්‍යකරණයේ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ පිළිබඳව වැඩි කැමැත්තක් දක්වන දරුදරියන්ට වැඩි හිටියන්ට මේ සියලු දෙනාටම විවෘත ආරාධනයක් තමයි ඔබ කරන්නේ ඒක දමයන්ති ෆොන්සේකා මහත්මිය තමයි ජේෂ්ඨ රංගන ශිල්පිනී ඒ වැඩසටහන මෙහෙවන්නේ හොඳයි දැන් මේ ඒ වගේම තමයි මේ ලංකා බිස්නස් රින්ග්ස් කවයේ වෙනුවෙන් එහෙම නැත්නම් මේ සංවිධානයේ වෙනුවෙන් ගීතයක් නිර්මාණය වෙනවා ඒ ගීතේ ගයන්නේ ඔබ ගීතේ කොහොමද නිර්මාණය වෙන්නේ ගැනත් අපි කියමු සඳහන ඔව් ඒ ගීතයත් නිර්මාණය වෙන්නේ අපේ විශාරද නිර්මල හේරත් මහතාටින් ඉතින් ඇත්තටම ඒකේ අදහස තිබ්බේ අපිට අපේ සියලුම ඒ කියන්නේ මහනුවරින් පටන්ගෙන ලංකාවටම ව්‍යාප්ත වෙන්න සියලුම අනිත් එක අපේ සංගමය ගත්තොත් එහෙම අපේ සංවිධානය ගත්තොත් එහෙම සිංහල දමිළ මුස්ලිම් සියලු දෙනා එක වේදිකාවකට ගේන්න පුළුවන් වුණා මහනුවරදී ඉතින් ඒක නිසා ඒ සියලු දේ කැටි කරගෙන ඒ වගේ මේ අනෙකුත් සියලුම ආගම්වලත් ආශිර්වාදය ඇතුව තමයි මේ ගීතය ඉතින් එතුමා තමයි ඇත්තටම ඒක මේ පද රචනය සහ සංගීතය කරේ ඉතින් ගායනා කරන්නේ මම දැන් පසන් දැන් ඔබ මෙවැනි කවයක් එක්ක කලාවත් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාරිකයෙක් විදිහට මේ සියලු කටයුතු වලට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය අතිමහත් Tamange බිරිඳගෙන් සහ දරුවන්ගෙන් සහෝදරයගෙන් වෙන්න පුළුවන් අම්මාගෙන් ඒ වගේ කොහොමද ඒ ගැන මතක් කළොත් ඔව් විශේෂයෙන්ම පවුලෙන් ලැබෙන සහයෝගය ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා විශේෂයෙන්ම බිරිඳ මතක් කරන්න ඕනේ බිරිඳ තමයි හැම වෙලාවෙම මාත් එක්ක ඉන්නේ මොකද ඇයත් කලාවට සම්බන්ධයි මගේ දෙවනි චිත්‍රපටියේ විධායක අධ්‍යක්ෂවරිය ඇය ඉතින් ඇයත් කලාවට සම්බන්ධයි ව්‍යාපාරික කටයුතු වලටත් සම්බන්ධයි ඉතින් පවුලෙන් ලැබෙන දේ නිසා තමයි ඇත්තටම කරන්න පුළුවන් මම හිතන ඕනම කෙනෙක්ට පවුලෙන් තමන්ගේ ඉන්න තමන්ගේ විශේෂයෙන්ම බිරිඳගෙන් දරුවන්ගෙන් ඒ තමන් යන ගමනට රුකුලක් වෙනවනම් සහයෝගය දෙනවනම් ඇත්තටම මම හිතන්නේ ඒ පුද්ගලයාට ඒ ගමන ඉතාම මේ ලෙහෙසියෙන්ම ඉදිරියට යන්න පුළුවන් හොඳයි ඔබ ව්‍යවසායකෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට උපදේශකවරයෙක් විදිහට චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ගායකයෙක් විදිහට මොන වගේ දෙයක්ද දෙන්න පුළුවන්නේ ඉතාම කෙටියෙන් සඳහන් කරමු ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට එහෙම නැත්නම් ව්‍යාපාරයක නිරතව සිටින කෙනෙකුට
මම කැමති මගේම ආදර්ශ පාඩය දෙන්න ඒක මම මට මම හදාගත්ත ආදර්ශ පාඩේ ඒක තමයි උත්සාහය හා කැපවීම මට මාර උත්සාහයක් තියෙනවා ඒ කියන්නේ මම වැඩක් කරද්දී සමහරවිට මම කන වෙලා වුණත් මම ඒ වෙලාවේදී බලන්නේ නැහැ මම බලනවා කොහොම හරි උත්සාහයෙන් ඒ වැඩේ ඉවර කරන්න ඒ වගේම ඒ උත්සාහය වගේම ඒකට මම අතිශය කැප වෙනවා ඒ වැඩේ නියමාකාරව කිරීම උදාහරණයකට සංවිධානයක් ව්‍යාපාරයක් ගෙනියනවට වඩා අමාරුයි විශාල පිරිසක් විශාල මට වඩා ප්‍රවීණ මගේ වයස ටිකක් මං අඩු මට්ටමක ඉන්නේ ඉතින් ඒ නිසා මට වඩා ප්‍රවීණ පිරිසක් එක්ක පිරිසක නායකත්වය දෙනවා කියන්නේ ඇත්තටම අමාරු තත්ත්වයක් ඉතින් ඒකට හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ ඒ වගේම මම විශේෂයෙන්ම දැන් වචනෙන් කිව්වොත් මම ප්‍රිපෙයා වෙලා මම එක තැනකට ආවා ඒ වගේම තව එකක් තමයි මම කියන්නේ විශේෂයෙන්ම මම තියෙන දෙයක් තමයි අපිට ලැබෙන සම්මාන අප මට අද වෙද්දි සම්මාන 55කට වඩා ලැබිලා තියෙනවා අන්තර්ජාතික ජාතික ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපාරික ශේෂය සමාජ ශේෂය සහ කලා ශේෂය මේ ශේෂයන් තුනම ඒක තමයි මාව මොටිවේට් කරන්න ඊළඟට මම ගිය තැන ඒ කියන්නේ මම මේ සම්මාන ටික මම දකින්න මට හිතෙනවා මම මදිනේ මම තවත් වැඩ කරන්න ඕනේ මම තවත් සම්මානයක් ගන්න තැනකට යන්න මේ වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා ඒ සම්මාන සහතික මම හිතන විදිහට කොයිම වෙලාවකත් සමාට ඒක පොඩි සහතිකයක් වෙන්න පුළුවන් සමාට ඒක පාසලේදී හම්බෙන සාතිකයක් වෙන්න පුළුවන් දහම් පාසලේදී හම්බෙන සාතිකයක් වෙන්න පුළුවන් ඉස්කෝලේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ හම්බෙන සාතිකයක් වෙන්න පුළුවන් හැබැයි ඒ සාතිකේ වටිනාකම කවදාවත් මිල කරන්න එපා ඒක මිල කරන්න බෑ ඒ තමන්ට ලැබෙන සාතිකය සහ තමන් නැගිටලා මම ඒක ගොඩාක් අත්විඳලා තියෙනවා ඒක පුදුම හැඟීමක් එනවා ලොකු පිරිසක් ඉස්සරහා තමන් ස්ටේජ් එකට නැගිටලා සහතිකයක් ගද්දී අර මුළු ස්ටේජ් එක මුළු එතන ඉන්න සම්පූර්ණ ඔඩියන්ස් එකම මේ අත්පුඩි ගහනවා ඉතින් ඒ අත්පුඩි ගැහැමනේ වන්දනේ මම මොටිවේට් වුණ විදිය මම මේ කියන්නේ ඒක පුදුම හැඟීමක් එනවා ඉතින් ඒ වගේ අර තමන්ගේ රෙකග්නිෂන් එක විශේෂම තමන්ටේ තියෙන දේ තමන් කරගෙන තමන් ගියොත් මම හිතන්නේ ඕනම කෙනෙක්ට අතිවිශිෂ්ටෙක් වෙන්න පුළුවන් හොඳයි මේ වගේම ව්‍යවසායකෙක් එක්ක ලබන සතියෙත් අපි ඔබ හමුවට කතා කරන්නට කොහොමද තමන්ගේ ව්‍යාපාරය දිනු කරගන්නේ මොකක්ද තමන් ඒ සඳහා තේමා කරගන්නේ මෙන්න මේ පිළිබඳව කතා කරන්න අපි ලබන සතියෙත් සූදානම් අද දවසේ කොහොමද බිස්නස් කියන මාතෘකාව ඔස්සේ කතා කරන්න ව්‍යවසායකෙක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ගායකයෙක් උපදේශකවරයෙක් වගේම පශ්චාත් උපාධි ධාරියෙක් වන පසන් චන්ද්‍රසේකර අපිත් එක්ක සම්බන්ධ වුණා බොහොම ස්තුතියි පසන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ජීවිතයේ ව්‍යාපාර කොහොමද ගොඩනගා ගත්තේ මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ මේ සියල්ල කතා කරන්න පැමිණියට බොහොම ස්තුතියි වැඩසටහන නිෂ්පාදනය කරමින් ඔබත් සමග රැඳුණු මම ඊරෝෂාලිය නාරච්චි සුනිල කඳු පෙතින් වටවුණු දලදානු මස පැතිරුණු කන්ද උඩ රටේ සොඳුරු අඩවියේ වෙළඳ බල මුළුව වෙමු අපි මැද රට නගනා දන සිඳිනනා එල්දීයා නාමය සැරදේවා එල්දීයා නාමය සැරදේවා Thank you.
දෙමු සබදිව උනුනුන් සුරකිමු බැද රට සසිරිය වඩවමු දැමින් උපයා පවතිමු හොඳම දේ සොයා දයට දී බෙදා එල්බීආර් නාමය වරදේවා Thank you.